चक्रवालीसु अत्रागच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्य सुनन्तु सकमुखदं। धम्मस्सवनकालो अयं वदन्ता, धम्मस्सवनकालो अयं वदन्ता, धम्मस्सवनकालो अयं वदन्ता। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। चत्तातुरो अयं भिक्खु पुरीशो च सम्पस्सायतनो अट्टारसमनोपविचारो, चतुरो दिट्ठानो ती। अति पूजनीय, अति गौरवनीय, अपट अवसराई अपे उडगम सुमंगल अपे हामुद्रान वहांसे वर प्रमुख पूजनीय वंदनीय महासंगरात्न अवसर सदावंत सत्पुरुष पिन्नतुनी अपे मुलिन संधान कला वगेम अद दवसे मिसेदे काले मे धर्मानुशासनाव श्रवणीय करान्न सूदानम वेन्ने। ඉතින් අපි අද දවසේ මේ දවස්වල අපි භාවනාවටම අදාළ වූ කරුණු තමයි සාකච්ඡා කරන්නේ. ඊ අපි සතිපට්ඨාන සූත්‍රයෙන් අපි කරන භාවනාව මොකක්ද කියන එක හඳුනා ගන්නට කතා කළා. අද අපි බලාපොරොත්තු වෙනවා මේ අපි මේ ධර්මයට අපි භාවනාවට අදාළ වෙනම කරුණු සාකච්ඡා කරන්න. ඉතින් මං හිතන්නේ මේ සූත්‍රයේ මං ඊට පෙර දෙතුන් වතාවක්ම කියලා තියෙනවා. සූත්‍රයේ අකුරක් නෑරවත් එක වතාවකදී විස්තර කළා අභිධර්ම පන්තියේදීත්. ඉතින් අද සූදානම් වෙන්නේ ඒ සූත්‍රයේම විස්තර කරන්න. සූත්‍රයේ නම ධාතු විභංග සූත්‍රය. ධාතු විභංග සූත්‍රය. ඉතින් මං හිතන්නේ අහලා තියෙනවා, කරුණු ටික මතකයි. ඒ අපට භාවනාවට අදාළ වෙන නිසාම අද අපි සූත්‍රය පුළුවන් තරමින් සාකච්ඡා කරමු කාල වේලාවේ හැටියට. ඉතින් ධාතු විභංග සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකේ විභංග වර්ගයේ 10 වෙනි සූත්‍රයේ හැටියට. මේ සූත්‍රයේදී මං හිතන්නේ කවුරුත් මේකේ මූලික හේතු ටික දන්නවා. බුදුරජාණන් වහන්සේ මේ දිනවලදී වැඩ හිටියේ මේ සැවැත්නුවර, ඒ ඉඳලා චාරිකාවේ වැඩියා රජගහනුවරට. ඉතින් සැවැත්නුවර ඉඳලා රජගහනුවරට වැඩලා රජගහනුවර බග්ග කියන කුම්භකාරයාගේ කුම්භකාරය කියන්නේ වළං හදන පුජ්‍යලයා. ඒ වළං හදන පුජ්‍යලයාගේ ඒ ශාලාව තුළදී තමයි මේ ධර්ම දේශනය සිද්ධ වුණේ. මේ දේශනාව සිද්ධ කළේ පොක්කුසාති කියන හාමුදුරුවන්ට. පොක්කුසාති කියන හාමුදුරුවන්ට මේ කරුණු ටික මතක් කරනකොට සූත්‍රයේ කරුණු ටික මං හිතන්නේ මතක් වෙන්න ඕනේ නේද? මොකද්ද මේ පැහැදිලි කරන්න හදන්නේ කියලා. ඉතින් සූත්‍රයේ පිළිබඳව මූලික වශයෙන් විස්තර කරනකොට පුක්කුසාති කියලා කියන්නේ මේ දඹදිව 15 කොටසෙහි රජකම් කරපු රජ කෙනෙක්. තක්ෂිලා නුවර තමයි අගනුවර හැටියට තිබුණේ. ඉතින් තක්ෂිලා නුවර කියනකොට ගොඩක් අපට මතක් වෙනවා, ගොඩාක් තැන්වලදී ගොඩක් උගත්
අය හිටියා, ගුරුවරු හිටියා තක්ෂිලා නුවර. ඒ කාලේ ඉගෙන ගන්නට ආපු ප්‍රධාන තැනක් තමයි තක්ෂිලා නුවර කියලා කියන්නේ. ඉතින් මේ තක්ෂිලා නුවර රජකම් කළපු පුක්කුසාති රජුරෝ බිම්බිසාර රජුරෝ සමග මිත්‍රකම් ඇති කරගෙන තිබුණා. ඉතින් ඒ මිත්‍රකම් ඇති කරගෙන තිබුණේ නොදැක නේද, දකින්නේ නැතුව තමයි මේ බිම්බිසාර රජුරෝයි පුකුසාති රජුරෝයි අතර මිත්‍රකමක් ඇති වුණේ. ඒ කාලේ මිත්‍රකම් ඇති කරගන්න තිබුණ ප්‍රධාන ක්‍රමය තමයි අද වාගේ අන්තර්ජාලය, එහෙම නැත්නම් මේ හෑන්ඩ් ෆෝන් හරි ඒ මොකුත් තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ පණිවිඩකාරයෝ. පණිවිඩකාරයෝ ගිය රටක් රටක් අතර වෙළඳාමේ නේද, වෙළඳාමේ යන අය තමයි රජවරු රටවල් අතර බොහොම සම්බන්ධකම් ඇති කරෙව්වේ. මොකද ඒ වෙළඳ කණ්ඩායම් වලටත් ඒකෙන් ලාභයක් තියෙනවා. දැන් එක රටකට ඇවිදිලා තවත් රටක මේ වෙළඳ කණ්ඩායමක් වෙළඳාම් කරන පටන් ගත්තාම ඊයගින් බදු අය කරනවා, ඒ රටේ අය බදු අය කරනවා. ඉතින් රජවරු අතර සම්බන්ධකම් ඇති කරපුවාම අර බදු මුදල් අඩු කර ගන්න පුළුවන් වෙනවා නේද. එහෙම හේතුවක් තිබුණා. එතකොට නිදහසේ ඒගොල්ලන්ට මේ වෙළඳාම් කර ගන්න පුළුවන්. ඒ රජවරු අතර සම්බන්ධකම් ඇති වුණාම ඒ රටවල් අතර යුද්ධ ඇති වෙන්නේ නැහැ. ඒ රටවල් වලට රජවරුන්ට පහසුවෙන් රජකම් කර ගන්නටත් පුළුවන් වෙනවා. ඉතින් මේ බිම්බිසාර රජුරුවොත් පුක්කුසාති රජුරුවොත් අතර යහළුකම් ගොඩනැගින්නේ මේ අය අතරින් දෙපැත්තට තෑගි හුවමාරු කරගෙන. පුක්කුසාති රජුරුව එක අවස්ථාවකදී පුක්කුසාති රජුරුවන්ට ලැබුණු වටිනා සළු වගයක් බිම්බිසාර රජුරුවන්ට තෑගි වශයෙන් යවනවා. ඒ සළුවල වටිනාකම මෙච්චරයි කියලා නිම කරන්න බෑ කියනවා. එහෙනම් හිතන්නකෝ, අද ඒ වගේ සළුවක් නැහැනේ නේද, ඒ වගේ ඒවා නෑ අද. එතකොට වටිනා නිම කරන්න බැරි සළු හතක් මේ බිම්බිසාර රජුරුවන්ට තෑගි කළා යගේ. ඉතින් පිරිස් මැදදී මේක දිගාරින්ටයි කියලා කරඩුවක දමලා තමයි යවන්නේ. බිම්බිසාර රජුරුව බොහෝම සතුටටපත් වෙනවා. බිම්බිසාර රජුරුව කල්පනා කරනවා, මම මගේ යහළුවට දැන් මගේ මට එව්වේ කාගේ කරන්න බැරි මිල කරන්න බැරි වටිනා තෑග්ගක්නේ, මමත් යවන්න ඕනේ මිල කරන්න බැරි තෑග්ගක් කියලා. ඒ බිම්බිසාර රජුරුව මොකද කරන්නේ, බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා, ශ්‍රී සද්ධර්මී ලෝකේ පහළ වුණා, මහා සංඝරත්නයේ ලෝකේ පහළ වුණා කියලා ඒ ත්‍රිවිධ රත්නේ ගුණ එකතු කරලා ගුණ සඳහන් කරලා, ඒ වගේම අන්තිමට ආනාපාන සතිය වඩන හැටි විස්තර කරලා රන්පත්තිරුවක ලියලා අරිනවා. මේක මේ පුක්කුසාති රජුරවන්ටත් තිබිලා තියෙනවා. සත්මහල් ප්‍රාසාදයක්, සත්මහල් ප්‍රාසාදයේ ඉහළමට ගොඩ වෙලා බිමනතිය උඩක තියාගෙන දිගෑරලා බලන්ටයි කියලා තමයි මේ පණිවිඩ ටිකේ ඉව්වේ. ඒ මේක අරගෙන මේ විදිහටම පුක්කුසාති රජුරෝ අර මේ උඩුමහල් තලයට නැගලා බොහොම ගෞරවාන්විතව උඩක තියලා දිගෑරලා බලනවා. රන්පත්තිරු වල තියෙන මේ බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ කියවලා බොහෝ පැහැදෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණා කියන වචනය ඇහෙනකොට මේ ඒක කියවනකොට පුක්කුසාති රජුරුවන්ට ඉව නොහැකි සතුටක් ඇති වුණා කියනවා. මහා ප්‍රීතියක් ලැබුණායි කියලා කියනවා. ඉතින් මේ විදිහට කියවලා අන්තිමටම ආනාපාන සතියක් කිව්වයින් පස්සේ ආනාපාන සතිය වඩනවා. අර උඩු මහන්තලියෙම අනික් කටේට ඉන්දිපා කියලා මොකද කරන්නේ, ආනාපාන සතිය වඩනවා. වඩලා බලන්න බිම්බිසාර රජුරෝ කොයිතරම් ලස්සනට මේක ලියලා ඇරලාද කියලා පුකුසාති රජුරවන්ට පුළුවන් වෙනවා චතුත්ථ ධානය ලබා ගන්නට. ප්‍රථම ධානය, ද්විතීයික ධානය, තෘතීයික ධානය, චතුත්ථ ධානය කියන මේ චතුත්ථ ධානය දක්වාම සිත දියුණු කර ගන්නට පුළුවන් වෙනවා. ඉතින් එහෙම සිත දියුණු කරගත්තාම
නිතන්ට මේ පුකුසාති රජ්ජුරුවෝ කොච්චර පුණ්‍යවන්තද නේද? අපි කොච්චර උත්සාහ කළත් අපි සිත කොච්චරද තැන්පත් වෙන්නේ කියලා හිතන්නකෝ නේද? ඉතින් පුකුසාති රජ්ජුරුවන්ට අර එවපු සටහන් ටිකේ, එතකොට බිම්බිසාර රජ්ජුරුවෝ කොච්චර භාවනාව තුළ නිරත වෙලාද කියලා හිතන්නට, සෝවාන් උතුමන් වහන්සේ නමක් නේද? ඒ නිසා බිම්බිසාර රජ්ජුරුවෝ ලියන අරපු ටික, ආනාපාන සතිය විස්තර කරපු ටික පුකුසාති රජ්ජුරුවන්ට පුළුවන්කමක් ලැබුණා චතුත්ථ ධානය උපදව ගන්නට. ඉතින් මේ චතුත්ථ ධානය උපදව ගත්තයින් පස්සේ පුකුසාති රජ්ජුරුවෝ කල්පනා කරනවා, දැන් මම රජ කර කර ඉන්න එක කිසි තේරුමක් නැහැ, මම යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන. හැබැයි මං යන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම පැවිදි භාවයට පත් වෙලා. නිසා මම බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා කියලා අර රාජ ආභරණ රජ ඇඳුම් අයින් කරලා පැවිදි වෙස්සේ අරගන්නවා. එතකොට ඉසරැවුල් බාගෙන දැන් පැවිදි කෙනෙක් බවට පත් වෙලා දැන් පුකුසාති රජ්ජුරුව සියලුම දේවල් තමන්ගේ ඇමතිවරුන්ට, බිසෝවරුන්ට, පුතුන්ට මේ අයට පවරලා පුකුසාති රජ්ජුරුව අර රජමාලිගාව අතහැරලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගව් ගණනක් ඉවාගෙන යනවා. එහෙම ගිහිල්ලා දැන් පුකුසාති රජ්ජුරුව යනවා රජගහ නුවර, නැත්තම් රජගහ නුවරට මෙයන්නේ බිම්බිසාර රජ්ජුරුව රජ කරපු රටේ අගනුවරනි රජගහ නුවර. ඒ රට මගධ දේශය. මගධ දේශයට ඇතුල් වෙනවා. මගධ දේශයට ඇතුල් වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ සැවැත් නුවර. බුදුරජාණන් වහන්සේ ඉදා කල්පනා කරනවා අද පුකුසාති හාමුදුරුවන්ව මුණ ගැහෙන්න යනවා කියලා. කියලා බුදුරජාණන් වහන්සේ ඒ ඉඳලා ගව් තිස් කණනක් ගිවාගෙන අර පුක්කුසාති හාමුදුරුවෝ ඉන්න තැනට එනවා. ඒ තැන තමයි අර බග්ග කියන කුඹකාරයාගේ කුඹල් ශාලාව. දැන් පුක්කුසාති හාමුදුරුවෝ මේ බග්ග කියන මේ කුඹල්කාරයේ කුඹල් ශාලාවට ඇවිදිලා මේ කුඹල් ශාලාවේ නතර වෙනවා. ඉතින් එහෙම නතර වුණයින් පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ශාලාව තියෙන තැනට වඩින්නේ. ඇවිදිලා අර බග්ග කියන කුඹකාරතුමාගෙන් අහනවා, අද රාත්‍රියේ මට මෙහි ගත කරන්න මේ අවසර දෙනවාද කියලා. එතකොට මේ බග්ග කියන කුඹල්කාරතුමා ප්‍රකාශ කරනවා, මීට පෙර ආතුව තවත් පැවිදි කෙනෙක් ආවා. ඒ පැවිද්දගේ, ඒ පැවිදිතුමාගේ අකමැත්තක් නැත්නම් මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ, ඔබ වහන්සේ වැඩින්ටයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ කුඹල් ශාලාව ඇතුළට ගිහිල්ලා මොකද කරන්නේ? පොකුසාති හාමුදුරුව ළඟට ගිහිල්ලා අහනවා, ඔබට කරදරයක් නැත්නම් අද රාත්‍රියේ මම මෙහි ගත කරන්නද? බලන්න බුදුහාමුදුරන් වහන්සේ කොහොමද කටයුතු කරලා තියෙන්නේ කියලා නේද? පුකුසාති හාමුදුරුවන්ගෙන් අහන්නේ, දැන් තමන් වෙනුවම පැවිදි වෙලා ආපු කෙනා අහනවා, ඔබට කරදරයක් නැත්නම් මම මේකේ රාත්‍රියේ ගත කරන්නද කියලා. පුකුසාති හාමුදුරුවෝ ප්‍රකාශ කරන වෙද්දී කමක් නැහැ, රාත්‍රියේ ගත කරන්න මට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ පුකුසාති මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? අපි හාමුදුරුවෝ කියලා කියන්නේ බුදුහාමුදුරන් වහන්සේ වෙනුවෙන්ම පැවිදි වෙලා ඉන්න නිසා. ඉතින් පුකුසාති හාමුදුරුවෝ මේ අර තමන්ගේ සුපුරුදු කටයුතු නිරත වෙනවා. මොකද පුකුසාති හාමුදුරුවෝ කරන්නේ දිවා කාලේ මේ ගමන් කරනවා, රාත්‍රී කාලේ එතකොට පිණ්ඩපාතේ අරගෙන වළඳනවා, ඊළඟට රාත්‍රී කාලේ කොතනක හෝ නිදාස් තැනක නතර වෙලා රාත්‍රිය ධානසෝයෙන් ගත කරනවා. අර චතුත්ථ ධානයට සමවැදිලා අර දවසේ ආපු වෙහෙස මහන්සි සියල්ලම නිවාගෙන අර ප්‍රීතියෙන් කටයුතු කරනවා. මධ්‍යම රාත්‍රියෙන් පස්සේ තමයි සැතපෙන්නේ. ඒ තාක්කල් ධානසෝයේ ඉන්නවා.
ඉතින් පොකුසාති රාජ්‍යරෝ අර බුදුහාඳුරෝ කියලා කතා බහක් නැහැ, තමන්ගේ වැඩේ කරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ මේ කුමල්ශාලාව ඇතුළට විලා අර විදිහට මේ ඵල සමවත් වලට සමවැදෙමින් වැඩ හිටියා. බුදුහාමුදුරන් වහන්සේත් මධ්‍යම රාත්‍රියේ මොකද කරන්නේ, ඵල සමවත් වලින් නැගිටිනවා. නැගිටලා කල්පනා කරනවා, දැන් පුකුසාති හාමුදුරුවෝ අර ධානයෙන් නැගිටලා ඉන්නවා, දැන් සුදුසු වෙලාව මේ පුකුසාති හාමුදුරුවෝ එක්ක කතා කරන්න කියලා. දැන් බුදුහාමුදුරුවෝම පුකුසාති හාමුදුරුවෝ ළඟට යනවා. ගිහිල්ලා පුකුසාති මේ හාමුදුරුවන්ගෙන් අහනවා, මහණ නුඹ කවරෙක් වෙනුවෙන් පැවිදි වුණාද? නුඹේ ශාස්ත්‍රෝන් වහන්සේ කවුද? නේද? නුඹේ ශාස්ත්‍රෝන් වහන්සේ කවුද? නුඹ කවරෙක්ගේ ධර්මයේ පිළිපදිනවද? එතන ප්‍රශ්න තුනක් අහනවා. නේද? එතකොට බුක්කුසාති හාමුදුරුව ප්‍රකාශ කරනවා, මේ ඇවැත්නි ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් මේ ගිහි ගෙදර නික්මිලා, කුලයෙන් නික්මිලා පැවිදි භාවයට පත් වෙලා සම්මා සම්බුද්ධත්වයේ ලබාගත්තු ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුයි මම පැවිදි වුණේ. නේද? එතකොට මගේ ශාත්‍රෝන් වහන්සේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මම රුචි කරන්නේ, මම පිළිපදින්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මෙහෙම ප්‍රකාශ කරලා පොකුසාති රජුරුව ප්‍රකාශ කරනවා, හාමුදුරුව ප්‍රකාශ කරනවා, ඒ භාග්‍යවතුන් වහන්සේගේ කීර්තිය දසතම පැතිරිලා තියෙනවා, හැම තැනම පැතිරිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි, විජ්ජාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදුයි, අනුත්තර පුරිස ධම්ම සාරති, සත්තා දේව මනුස්සානම්, ඒ වගේම බුද්ධයි භගවා කියන මෙන්න මේ මහා ගුණයන්ගෙන් යුක්තයි. බලන්ට බිම්බිසාර රජ්ජුරුවෝ මේ ගුණ ටික කොච්චර විස්තර කරලා අරින්ට ඇද්ද කියලා. ඒ ගුණ ටිකම බුදුරජාණන් වහන්සේ කවුද, කොහොම ගුණයන්ගින්ද කියලා හඳුන්වනකොට හඳුන්වන්නේ මේ ගාථාවම. ඒ නිසා තමයි අපි උදේ හවස වඳිනකොට මේ ගාථාව සිහිපත් කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා අපි සිහිපත් කරන්නේ මේ නවආරහදී ගුණ ටික. එහෙමනම් ඒ තුළ අපට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ බුදුගුණ භාවනාවක්. එද බුදුගුණ භාවනාවක්. ඉතින් මේ බුදුගුණ ටික කියලා කියනවා, මේ තමා මගේ ශාත්‍රුන් වහන්සේ. මුණහන්සේගේ ධර්මයේ තමයි මම පිළිපදින්නේ. ඒ වෙනුවෙන් තමයි මම පැවිදි වෙලා ඉන්නේ කියලා මේ පුකුසාති හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා පුකුසාති හාමුදුරුවන්ගෙන්, මහණ මේ දවස්වල මේ බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. ඒ විලාසිතිය ප්‍රකාශ කරනවා, උතුරු ප්‍රදේශයේ තියෙනවා බොම සස්වික නුවණක් නුවරක් සැවැත් නුවර කියලා. අන්නේ සැවැත් නුවර, එහෙම නැත්නම් සාකිත නේද, මේ සරු කෙත් ඇති තියෙන ප්‍රදේශයේ සැවැත් නුවර මේ වාසය කරන්නේ. ඒ සැවැත් නුවර වාසය කරන මේ බුදුරජාණන් වහන්සේ මේ වැඩ ඉන්නේ ඒ සැවැත් නුවර චීතවනාරාමයේ කියලා මේ පුකුසාති රජුරුවෝ ප්‍රකාශ කරනවා. ඉතින් ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ අහනවා පුකුසාති හාමුදුරුවන්ගෙන්, මේ ඔබ ඒ බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවද? එතකොට ප්‍රකාශ කරනවා, මම ඒ භාග්‍යවතුන් වහන්සේ දැකලා නැහැ. ඊට පස්සේ අහනවා, දැක්කොත් අඳුරන්ට පුළුවන්ද? මට දැක්කත් අඳුරන්ට බැ. කායිකද කියන්නේ බුදුරජාණන් වහන්සේ එක්කමයි නේද? බුදුරජාණන් වහන්සේ එක්කම ප්‍රකාශ කරනකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ
මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. එහෙනම් මේ මහාන මම ඔබට ධර්ම දේශනා කරන්නම්, මේ ධර්ම ශ්‍රවණී කරන්ටයි කියලා. මොකද දැන් හොඳටම බුදුරජාණන් වහන්සේ මේවා මොකුත්ම නොදැනගෙන අහනවා නෙමෙයි නේද? මේක ස්ථිර කරලම මෙයා තුළින්ම කොහොමද කියන කරුණ හරියටම ප්‍රත්‍යක්ෂ කරවන්ට. ඒ කියන්නේ සූත්‍රයේ කරුණු ටික මෙයාට හරියටම අවබෝධ කරවන්ට නේද? ඒ නිසා තමයි මේ අහන්නේ. ඉතින් මේ මහල ඉවරුණයින් පස්සේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා අර මං මුලින් මාතෘකා කරපු ගාථා ධර්මය. එතෙන්දි ප්‍රකාශ වෙන්නේ මොකද්ද? චත්තාතුරෝ මේ පුරිසෝ පුජ්ජලෝ. ඒ කියන්නේ පුරුෂයෙක් කියලා කියන්නේ මිනිස්සෙක් කියලා කියන්නේ කවුද? ධාතු හයක් නේද? පුජ්ජලෙක් කියලා කියන්නේ කවුද? ධාතු හයක් නේද? ඊළඟට ප්‍රකාශ කරන්නේ ච පස්ස ආයතනානි. පුජ්ජලෙක් කියන්නේ කාටද? ආයතන හයකට, ස්පර්ශ ආයතන හයක්. ඊළඟට ප්‍රකාශ කරනවා අට්ඨාරස මනෝපවිචාරෝ. පුජ්ජලෙක් කියන්නේ කවුද? 18ක් වූ අට්ඨාරස මනෝපවිචාරෝ. මනෝපවිචාර 18ක් කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඊළඟට දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ චතුරාදිඨානෝ. අදිෂ්ඨාන හතරක් තියෙනවා නේද? ඔන්න එතකොට පුජ්‍යලයා හඳුන්වලා දුන්නා කවුරු හැටියටද? පුජ්‍යලයා කියන්නේ ධාතු හයක්. ඊළඟට ස්පර්ශ ආයතන හයක්. ඊළඟට අට්ඨාරස මනෝපවිචාරෝ 18ක් මනෝපවිචාරයන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අදිෂ්ඨාන හතරක් තියෙනවා නේද? අදිෂ්ඨාන හතරක් තියෙනවා. ඉතින් මේ ටික දේශනා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චතුරාදිෂ්ඨානය මොනවා පිණිසද නේද? මේ චතුරාදිෂ්ඨානය මොකක් පිණිසද කියලා දේශනා කරලා මේ මෙතෙන්දි දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව ප්‍රමාද නොවීම පිණිස. ප්‍රඥාව මොකටද? ප්‍රඥාව චතුරාදිෂ්ඨානය දේශනා කරනවා. මේ ප්‍රඥාදිෂ්ඨානය, සත්‍යාදිෂ්ඨානය, ඊළඟට ත්‍යාගාදිෂ්ඨානය, අනිත් එක උපසමාදිෂ්ඨානය. මොකද අදිෂ්ඨාන හතර. එතකොට ප්‍රඥාදිෂ්ඨානය, සත්‍යාදිෂ්ඨානය, ත්‍යාගාදිෂ්ඨානය, උපසමාදිෂ්ඨානය නේද? මේ හතර මොකටද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකක් පිණිසද? මේ ප්‍රඥාදිෂ්ඨානය පමා නොවීම පිණිස නේද? පමා නොවීම පිණිස. ඊළඟට සත්‍යාදිෂ්ඨානය ආරක්ෂා කර ගැනීම පිණිස. ඊළඟට දේශනා කරනවා මොකද? ඊළඟ අදිෂ්ඨානය ත්‍යාගාදිෂ්ඨානය. ත්‍යාගාදිෂ්ඨානයේ වැඩා ගැනීම පිණිස, වැඩීම පිණිස. ඊළඟට තියෙන්නේ උපසමාදිෂ්ඨානය. උපසමාදිෂ්ඨානය හික්මීම පිණිස නේද? හික්මීම පිණිස කියලා දේශනා කරනවා. මේ 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 කෙටියෙන් මේ ටික විස්තර කරපු එක සූත්‍රයේ අවසානෙට මේකෙන් මොකක්ද කරන්න කියලා දේශනා කරනවා. ඉතින් මම හිතන්නේ ඒ ටික අපට අද කතා කරන්න බැරි වෙයි සූත්‍රය දික නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට ආරම්භ කරනවා මොකක්ද? මහණ, මේ මිනිස්සෙක් කියන්නේ, පුජ්‍යලෙක් කියන්නේ ධාතු හයක් කියලා කිව්වේ ඇයි? කුමක් නිසා මෙහෙම ප්‍රකාශ කළාද? ඒකල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු,
ආකාශ ධාතු විඥාන ධාතු. එතකොට පුජ්‍යලේ කියලා කියන්නේ මෙන්න මේ ධාතු හය. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන. එතකොට හිතන්න දැන් මම කියලා කියන්නේ ධාතු හයකට. නේද? එතකොට මේ අපි ඔක්කොම මේ ඉන්නේ මොනවද? ධාතු හයක්. නේද? එහෙනම් පුජ්‍යලේ කිදීද නැහැ නේද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ පොක්කුසාති රජුරවන්ට දේශනා කරන්නේ. දැන් මතක තියාගන්න, පොක්කුසාති හාමුදුරුවෝ කියන්නේ කොයි විදිහ කෙනෙක්ද? දැන් සීලයෙන් යුක්ත, සමාධියෙන් යුක්ත කෙනෙක් නේද? චතුත්ථ ධානයේ උපදවාගත්තු කෙනෙක්. ඒ ධානසිත තිබුණට එතනින් එහාට දෙයක් නැහනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇවිදිල්ල නැහැ. එසා බුදුරජාණන් වහන්සේ දැන් සූදානම් වෙන්නේ මොහොකටද? බුදුහාමුදුරන්ගේ ධර්මයට ගන්නට. ඒ කියන්නේ විදර්ශනාව තුළට අරගන්නට. නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළට අරගන්නට. නේද? මේ මතක ඇති මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කිසියම්මෝ ශාසනයේ කාර්යෂ්ඨායක මාර්ගයේ තියෙනවා නම්, ඒ වගේම මේ පළවෙනි පුච්චලයා ඉන්නවා නම්, දෙවෙනි පුච්චලයා ඉන්නවා නම්, තුන්වෙනි පුච්චලයා ඉන්නවා නම්, හතරවෙනි පුච්චලයා ඉන්නවා නම්, ඒ ශාසනයේ තමයි සත්‍යම ශාසනේ නිවැරදිම එක කියලා. පළවෙනි පුච්චලයා කිව්වේ කාටද? සෝවාන් උතුමන්ට. දෙවෙනි පුච්චලයා සකුදාගාමී උතුමෝ. තුන්වෙනි පුජ්‍යලයා අනාගාමී උතුමන්. හතරවෙනි පුජ්‍යලයා අරහත් උතුමන්. මේ පුජ්‍යලයෝ හතර දෙනා වෙන කොයිම් හෝ ශාසනයක නැහැ. ඉන්නේ කොහෙද? මේ බුදු ශාසනයේ විතරයි. ඒ නිසාම ආර්ය අෂ්ටායික මාර්ගයේ තියෙන්නේ මේ බුදු ශාසනය තුළ විතරයි. එහෙනම් මතක තියාගන්න, මම මුලින් සඳහන් කළා වගේ අපි මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නවා නම් කරන්න ඕනේ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන එක. ඒ කියන්නේ විදර්ශනා භාවනා වඩා ගන්න එක. නේද? සතර සතිපට්ඨානය තුල නිරත වෙන එක. දැන් පුක්කුසාති හාමුදුරුවන්ව සමාධිය තියෙනවා. එහෙනම් සමාධිය ඇති වුණ කෙනාට අපිට මතක ඇති, අපි මතක් කරගත්තොත් මේ බුදුහා මේ සරියුත් මහරහතන් වහන්සේ මන්තානිපුත්ත පුන්නහාමුදුරුවෝත් ඇති වුණ සාකච්ඡාවක් තිබුණා සත්ත්වවිසුද්ධිය පිළිබඳව. ඉතින් ධ්‍යානවා සීලය මොකටද? ඇයි අපි සීල් රකින්නේ? නේද? ඇයි සමාධිය රකින්නේ ඇති කරගන්නේ? නේද? යම් කෙනෙක් සීලයක් රකින්න ඕන මොකටද? සමාධිය පිණිස. සමාධියක් ඇති කර ගන්න ඕන මොකටද? නාම රූප දකින්න. නාම රූප දකින්න ඕන මොකටද? හේතුඵල දකින්න. හේතුඵල දකින්න ඕන මොකටද? ඔව්. අනිත්‍ය දුක් අනාත්මිකම මාර්ගයේ නිවැරදිව දැක ගන්න. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කර ගන්නට, මග නුවණ හරියට පාදා ගන්නට, මාර්ගයේ නිවැරදිව තෝරා ගන්නෙ මොහොකටද? විදර්ශනා ඥාන ටික ඇති කර ගන්නට, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය පිණිස. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය මොකක් පිණිසද? නිවන පිණිස ඥාන දර්ශන විසුද්ධිය පිණිස. මේ ටික දේශනා කළානේ. දැන් පුක්කුසාති හාමුදුරන්ගේ සීලේ පිරිසුදුයි, සීල විසුද්ධිය සම්පූර්ණයි. සිත නීවරණයන්ගෙන් මිදිලා ධ්‍යාන පොදවගෙන තැම්පත් කරගෙන චිත්ත විසුද්ධියත් හොඳටම සම්පූර්ණයි. එහෙමනම් දැන් මොකක් තුළද ගෙනියන්න ඕනේ? දිට්ඨි විසුද්ධිය තුළට. ඒ කියලා කියන්නේ නාම රූප ටික කියලා දෙන්න ඕනේ. නේද? මම කියන්නේ කවුද කියලා කියලා දෙන්න ඕනේ. ඒක තමයි මේ පළවෙනි ටිකෙන් බුදුරජාණන් වහන්සේ කරන්නේ. නේද? චත්තාතුරෝ භික්ඛු අයම් පුද්ගලෝ කියලා දේශනා කරන්නේ
පුජ්‍යලයා කියලා කියන්නේ කාටද? ධාතු හයක් කියලා දේශනා කරන්න එකට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර අනුපිළිවෙලද? කොයිතරම් ක්‍රමානුකූලව මේක නිවන කරා ගෙනියනවද? ඒ නිසා මේ කරුණ ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ දේශනා කරේ මොකක්ද? ධාතු හයක් තමයි මෙන්න මේ හය දෙනා තමයි පුජ්‍යලයා කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා, මේ ඊළඟට දේශනා කළේ පුජ්‍යලයා කියලා කවුරු කියලාද? ච සම්පස්සායතනෝ ස්පර්ශායතන හය නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්පර්ශායතන හය කියන්නේ මොකක්ද කියලා නේද? ස්පර්ශායතන හය කියන එක මේ බුදුරජාණන් වහන්සේ නැවත දේශනා කරන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී මේ අපි මේ විදිහට දැන් මේ දැන් මුලදිම බුදුරජාණන් වහන්සේ මේ මේ සූත්‍රයක් දිස හොඳට බලන්ට අර කරුණු ටික විස්තර කළා. කරුණු හයක් තියෙනවා කියලා, මේ මේ ධාතු හයයි ස්පර්ශ ආයතන හයයි ඊළඟට මනෝපවිචාර 18යි ඊළඟ එක අදිස්ථාන 4යි. මේ ටික වචනෙන් දේශනා කළා. ඊළඟට මේ ටිකත් කෙටියෙන් දේශනා කරනවා නේද? මේ ටිකත් කෙටියෙන් දේශනා කරනවා. කොහොමද මේ පුජ්‍යලේ කියන්නේ ධාතු හයයි කියන්නේ මොකක්ද? මොන ධාතු හය කිව්වා? ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ මේ ච සම්පස්සායතනය ස්පර්ශායතන හය නේද? ස්පර්ශ ආයතන හය කියලා කියන්නේ චක්කු සම්පස්සය නේද? සෝත සම්පස්සය නේද? චක්කු සම්පස්සායතනේ හරියටම කිව්වොත් එහෙම සෝත සම්පස්සායතනේ, ඝාන සම්පස්සායතනේ, ජිව්වා සම්පස්සායතනේ, ඊළඟට කාය සම්පස්සායතනේ, මනෝ සම්පස්සායතන ස්පර්ශ ආයතන 6යි නේද? ස්පර්ශ ආයතන 6 දේශනා කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? ඊළඟ කරුණ අටාරස මනෝපවිචාරෝ. දැන් බුදුහාමුදුරන් වහන්සේ මනෝපවිචාර 18 දේශනා කරනවා නේද? මොනවාද මනෝපවිචාර 18? ඇහෙන් රූපයක් දැකලා නේද? ස්පර්ශ ආයතන ටික අපි කෙටියෙන් කිව්වොත් එහෙම ස්පර්ශය කියන එක මම මුලිනුත් දවලුත් විස්තර කරලා දුන්නා නේද? ඇහත් රූපයත් විඥානියත් මේ තුන එකට එකතු වීම තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒ කියලා කියන්නේ අර මුලින් කිව්ව විදිහට ඇහැතියෙන්ට ඕනේ, රූපේ තියෙන්න ඕනේ, විඥානීය තියෙන්න ඕනේ. මේ තුන ඇති වුණොත් තමයි අපි රූපයක් දැක්කා කියලා කියන්නේ, දකින්න පුළුවන් වෙන්නේ. ඒවනම් ඒ තුන එකතු වීම හඳුන්වනවා මොකක් කියලාද? චක්කු සම්පස්සේ. ඔක බොහොම ලස්සනට පාලියෙන් විස්තර කරනවා නේද? කොහමද? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ නේද? ඇහත් රූපයත් නිසා චක්කු විඥාණය මේ තුනේ එකතුව තමයි ස්පර්ශය. අපි සරලව හිතුවොත් එහෙම අපි මෙතෙන්ට මෙතෙන්දි පේන්නේ නැති රූපයක් හිතන්නකො, අලියෙක් හිතන්නකො. අලියෙක් පේන්නේ නැහැ දැන් අපට. ඇයි? අලියෙක් නැහැ. ඒ කියන්නේ රූපයක් නැහැ නේද? රූපයක් නැහැ. අපි ඇහැ අන්ධ වෙලා තිබුණා නම් කොච්චර රූප පෙනුණා තිබුණත් පෙනෙන්නේ නැහැ. ඒකට ඇහැ තියෙන්න ඕනේ, රූපේ තියෙන්න ඕනේ නේද? සමහර වෙලාවට අපි ඒ රූපයට සිත යොමු කළේ නැත්නම් රූපේ පේන්නේ නැහැ.
හිතන්ට මේ මල්ලාසනයක් පිළිප වහන්සේ නමක් වැඩ ඉන්නවා. නේද? ඇහැකුත් තියෙනවා මට. තියෙනවද? මට පේන්නේ. මේ අයට පේනවා. නේද? ඇයි මට ඒකත් එක්ක විඥානයක් හටගන්නේ නැහැ. එහෙනම් ඒකත් එක්ක මට හිතක් හටගත්තොත් විතරයි පේන්නේ. දැන් හිතන්න අර පිටිපස්ස පැත්තෙන් තියෙනවා තව පින්තූර ගොඩක් බුද්ධ රූපී මාදී මේවා තියෙනවා. ඒවා මේ අයට පේනවද? නැහැ. ඒවා නැතුවද රූප නැතුවද? මෙතනම රූපී තියෙනවා. මේ අයට ඇහැ නැතුවද? ඇහත් තියෙනවා. මොකද වුනේ? ඒකත් එක්ක හටගත්තු විඥානයක් නැති වුණා. නේද? එහෙමනම් මෙන්න මේ කරුණ තුන එකට එකතු වීම ස්පර්ශයයි. නේද? ඒ ස්පර්ශය මේ ඒක තමයි අපි රූපේ දැක්කා කියලා කියන්නේ. ඉතින් අපි යෝග පටිසම්පාදිතාව විසරහට යනවා. පස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා ආදී වශයෙන් ඉස්සරහට යනවා. නේද? මෙතෙන්දී එතනින් අපි නතර වෙනවා. මේ වගේම තමයි කනට. කනත් ශබ්දයත් විඥානයත් කියන මේ තුනෙහි එකට එකතු වීම මොකක්ද? ස්පර්ශය. ඒකට කියනවා සෝත සම්පස්සේ. එක ආයතනයක්. එහෙම සම්පස්සයක් උනේ නැත්තම් මේ තුන එකට එකතුනේ නැත්තම් එතන ඉහට තියෙන මොකුත්ම නැහැ. අපිට ඒක දැනගන්නත් බැහැ. නේද? ඒක මොකද්ද කියලා දන්නෙත් නැහැ. නේද? ඒක ඒ විදිහට වෙනවා. ඊළඟට නාසයත් එහෙමයි. නාසයේ තියෙන්න ඕනේ, ගන්ධයේ තියෙන්න ඕනේ, විඥානයේ තියෙන්න ඕනේ. මේ තුන එකට එකතු වීම ස්පර්ශයයි. ඒකට කිව්වා මොකක් කියලාද? ගාන සම්පස්සායතනිය. නේද? ඊළඟට දිව තියෙන්න ඕනේ, රස තියෙන්න ඕනේ. නේද? දැන් හිතන්නකෝ අර මේසෙට ගොඩක් පළතුරු තියෙනවා. අපිට එකකව රස දැන් දෙන්නේ නැහැ. ඇට පිනවත් එක්ක. නේද? අපේ දිවක් තියෙනවා, පළතුරුත් තියෙනවා. නමුත් දිවේ පළතුරු ගැවුනේ නැහැ. ඒ ගැවුනොත් තමයි විඥානයක් ඇති වෙන්නේ. නේද? ඒ මොකද ඇහැටයි කනටයි පුළුවන්කමක් තියෙනවා දුර අරමුණු ලබා ගන්නට. නාසයට, දිවට, ශරීරයට මේ තුනට ඒකට විස්පර්ශ වෙන්න ඕනේ. නේද? ඒකට විස්පර්ශ වෙන්න ඕනේ, එතනම තියෙන්න ඕනේ. නේද? මේ 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 හරියේ රූපයක් තියෙනකොට, දුර රූපයක් තියෙනකොට අපට පේනවා. දුර සද්දයක් තියෙනකොට ඇහෙනවා, ළඟ සද්දෙත් ඇහෙනවා. නමුත් නහයෙම ඇවිදilla මේක වැදුනේ නැත්තම් මේ සුවඳ දැනෙන්නේ නැහැ. නේද? ඒ නිසා ධර්මයේ විස්තර කරනවා නහයයි දිවයි කයයි කියන තියෙන්නේ පිනවීම පිණිස කියලා. නේද? වඩා ගන්න බැරි දෙකක්. ඇහැ වඩන්න පුළුවන්, කන වඩන්න පුළුවන්, ඒ දෙක වඩන්න පුළුවන්. ඒ නිසා දිය මේ නාසයටයි දිවටයි ශරීරයටයි මොත කියන නමකින් හඳුන්වනවා. නේද? මතක් කරන්ට දිත්තේව දිත්තමත්තම් භවිස්සති, සුතේව සුතමත්තම් භවිස්සති, මොතේව මොතමත්තම් භවිස්සති, විඥානේ විඤ්ඤමත් විඥානමත්තම් භවිස්සති. එහෙමයි බුදුරජාණන් වහන්සේ දාරුචීරියට ධර්ම දේශනා කළේ. නේද? දැක්කොත් දැක්ක කියලා හිතන්න. ඇහුනොත් ඇහුණා කියලා හිතන්න. ඊළඟට අර ටිකනේ නේද? මොකද්ද? නාසයයි දිවයි ශරීරයයි මුත. මුතේ මුත මත්තන් භවිස්සති. නේද? ඒ තුනම එකම කාර්යයක් ඉෂ්ට කරන්නේ. එකම පැත්තකට ගමන් කරන්නේ. නේද? ඉතින් මේ විදිහට මේ එකතු වීම ස්පර්ශයයි. එතකොට දැන් ඇහැ, කන, නාසය, දිව, ශරීරය. ඊළඟට තියෙනවා මනස. නේද? මනසයි ධම්මයි මනෝ විඥානයයි එකට එකතු වුණාම මෙතන හඳුන්වනවා මොකක්ද?
මනෝ සම්පස්සායතනය. ඉත අපි හිතන්නේ ඒකේ. අපි හිතන හිතුවට හිතන එක තේරුණේ නැති වුණාට මේ වගේ ඇහැයි රූපයයි විඥානයයි වෙන් කරලා නේද? ඇයි හිත ඉක්මනින් හිතනවා? මේ මේ මේව කරනකොට කොච්චර දේවල් හිතනවා? ඉතා වේගයෙන් සිත නොයෙකුත් දේවල් හිතනවා. ඒ නිසා මේ ටිකේ එකතු වීම මනෝ සම්පස්සායතනයි. ඒකත් එහෙමම එකතු වෙන්නේ. හිත මේ මනස තියෙන්න ඕනේ, ධම්ම තියෙන්න ඕනේ, ඊළඟට මොකද්ද තියෙන්න ඕනේ? මනෝ විඥාණය තියෙන්න ඕනේ. දැන් එතකොට මේ මනෝ සම්පස්සායතනය. දැන් එතකොට ස්පර්ශායතන කීයද? 6යි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? අපි කතා කළා ධාතු 6, ඊළඟට ස්පර්ශ ආයතන 6. ඊළඟට දේශනා කරන්නේ අට්ඨාරස මනෝපවිචාරෝ. නේද? මනසේ හැතිරීම් 18ක්. නේද? මනසේ හැතිරීම් 18ක් දේශනා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද? දැන් ඇහෙන් රූප දකින්නවා. ඇහෙන් රූප දැකලා අපි සොම්නසටපත් කරුණු වූ රූපයක් දැකලා මොකද කරන්නේ? ඒ අණුව හැසිරෙනවා. නේද? එහෙම තමයි මේ සූත්‍රය විස්තර කරන්නේ. ඇහෙන් රූපයක් දැකලා සොම්නසට කරුණු අණුව හැසිරෙනවා. ඒ කියලා කියන්නේ සරලව කිව්වොත් මොකද්ද? ඇහෙන් රූපයක් දැකලා සතුට වෙනවා. ඔක තමයි මේ කියන්නේ නේද? මොකද්ද? ඇහෙන් රූපයක් දැකලා සතුටටපත් වෙනවා. ඊළඟට ඇහෙන් රූපයක් දැකලා දොම්නසටපත් වෙනවා. නේද? ඊළඟට ඇහෙන් රූපයක් දැකලා උපේක්ෂාවටපත් වෙනවා. ඔන්න එහෙනම් ඇහැට පවිචාර තුනයි. නේද? ඇහෙන් රූපයක් දැකලා සතුටු වෙන එක තියෙනවා. නේද? ඇහෙන් රූපයක් දැකලා දොමනස්සයටපත් වෙනවා, දුකටපත් වෙනවා. ඇහෙන් රූපයක් දැකලා උපේක්ෂාවටපත් වෙනවා. බලන්න අපි මේ ටික නේද කරන්නේ කියලා. නේද? ඇහෙන් රූප දැකලා ඔන්න සතුටු වෙනවා. සමහර රූප දැක්කම අපි තරහ ගන්නවා, ගැටෙනවා. නේද? අර ඇහෙන් රූපයක් දැක ඇලෙනවා. සමහර රූප වලට මොකෝ හිතන්නේ නැහැ. උපේක්ෂාවටපත් වෙනවා. නේද? උපේක්ෂාවට පත් වෙනවා. දාන්සාලාවට ගිහිල්ලා මේස ටික දැකට අපේ මොකුත් වෙන්නේ නැහැ. හැබැයි ওই මේස ටික අපිලිවෙලට දාලා තිබ්බොත් එහෙම මෙහෙම පෙරලලා එහෙම ඒ රූපය දැකලා අපේ සිත මොකද වෙන්නේ? දුක්නසට පත් වෙනවා. ওই ටික ලස්සනට හදලා මල් තියලා නේද? රෙදිවලා ලස්සනට හදලා තියෙනවා දැක්කොත් සොම්නසට පත් වෙනවා. එකම තැන අපි ඇති කර ගන්න හැටි බලන්න නේද? එතකොට මේ ඇහෙන් රූප දැකලා මොකද කරන්නේ? සොම්නසටපත් වෙනවා, දොම්නසටපත් වෙනවා, උපේක්ඛාවටපත් වෙනවා. මේ ඇහැ නිසා මනෝපවිචාර තුනයි. කණින් ශබ්දයක් අහනත් මොකද වෙන්නේ? සොම්නසටපත් වෙනවා, දොම්නසටපත් වෙනවා, උපේක්ඛාවටපත් වෙනවා. දැන් මේ මේ සූත්‍රයේ කියන වචන වලින්ම කියනකොට කියන්නේ කොහොමද? ඇහෙන් රූපයක් දැකලා සොම්නසට කරුණෝ රූපය අනුව හැසිරෙනවා. මම ඒකයි අපි ධනශාලාව උපමා කරගත්තේ. ඇයි සොම්නසටපත් වෙන විදිහට තිබුණොත් සොම්නසටපත් වෙනවා. එකම බඩු භාණ්ඩ ටික. එකම බඩු භාණ්ඩ ටික දොම්නසට කරුණෝ හැටියට තිබුණොත් රූපය දොම්නසටපත් වෙනවා. උපේක්ඛාවටපත් වෙන කරුණ විදිහට තිබුණොත් උපේක්ඛාවටපත් වෙනවා. නේද? මේක තමයි මේ හයේදිම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට කන ළඟට ඉන්නේ කොහාටද? නාසයට. එහෙනම් නාසයෙන් ගන්ධයක් දැනගෙන මොකද කරන්නේ? සොම්නසටපත් වෙනවා. නේද? එහෙම නැත්නම් දොම්නසටපත් වෙනවා. එහෙම නැත්නම් උපේක්ඛාවටපත් වෙනවා. දැන් අපේ නාසයත් එක්ක තියෙන්නේ මොකද්ද? උපේක්ඛාවක්. නේද? හඳුකෝරු සුවඳයි මේ සුවඳ ටික එනකොට සොම්නසක්. නේද? ගන්ධයක් ආවනම් දොම්නසක්.
ඒකනේ මේ අම්මලා අර දවල් කියනවා මේ ගෑස් සුවඳක් එනවා හාමුදුරනේ දුන්නසත්නේ නේද? මේකක් ඇති වෙනවා. එතකොට මේ විදියට නාසේනොත් මනෝපවිචාර තුනයි. ඊළඟට දිව නේද? දිවෙනුත් මනෝපවිචාර තුනයි. මොකක්ද ඇති වෙන්නේ? සොම්නස ඇති වෙනවා, දොම්නස ඇති වෙනවා, උපේක්ඛාව ඇති වෙනවා නේද? මේ කරුණ වලට පත් වෙනවා. ඊළඟට ශරීරේ ස්පර්ශයක් දැනගෙන මොකටද පත් වෙන්නේ? සොම්නසට පත් වෙනවා, දොම්නසට පත් වෙනවා, උපේක්ඛාවට පත් වෙනවා. මේ ටික තමයි අපි මේ කරන්නේ නේද? පිටිය තමයි අපි මේ කරන්නේ. ඊළඟට මනසට අරමුණක් අරගෙන සොම්නතටපත් වෙනවා, දොම්නතටපත් වෙනවා, උපේක්ඛාවටපත් වෙනවා. අද දවසම වේදනාම වැඩිපුර තිබුණා නම් මොකද වෙන්නේ? අපි මේ වෙනකට දොම්නතටපත් වෙලා අද දවසම පහසුකම් ආව නම් සොම්නතටපත් වෙලා පහසුත් නැහැ නේද? වැඩි වේදනක් නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? පිකාවට පත් වෙලා. මේ කොහේද? අපේ මනස නේද? එහෙනම් මනසෙත් තියෙනවා මනෝපවිචාර තුනක්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේවා තමයි මනෝපවිචාර 18 කියලා. නේද? මනෝපවිචාර 18. මම හිතන්නේ ඊට වඩා මට සූත්‍රය විස්තර කරගන්න බැරි වී වාගේ නේද? මොකද දැන්ටම අට වෙලා නේද? අපි තව චුට්ටක් කතා කරමු. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා මේ හැසිරීම් 18. මොනවද? සොම්නසවානුව හැසිරෙනවා, දොම්නසට අනුව හැසිරෙනවා, උපේක්ඛාවට අනුව හැසිරෙනවා. ඉතින් මේ මිනිසුන්ගේ සිත මේ මාය ඇසිරි මනෝපවිචාර 18යි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ආයෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රඥාව මේ මොකක් පිණිසද? ප්‍රඥාදිෂ්ඨානය පිණිසයි. ප්‍රඥාදිෂ්ඨානය මොකක් පිණිසද අපි කිව්වේ? අප්‍රමාද අප්‍රමාදය පිණිස නේද? ඊළඟ අදිෂ්ඨානය සත්‍ය අදිෂ්ඨානය. සත්‍ය මොකක් පිණිසද? රැකගැනීම නේද? ඊළඟ අදිෂ්ඨානය ත්‍යාග අදිෂ්ඨානය. ත්‍යාග අදිෂ්ඨානය මොකක් පිණිසද? වැඩීම පිණිස. ඊළඟ අදිෂ්ඨානය උපසමාදිෂ්ඨානය. උපසමාදිෂ්ඨානය මොකක් පිණිසද? උපසමාදිෂ්ඨානය හික්මීම පිණිස නේද? උපසමයි කියලා කියන්නේ මොකද? අනිත් ටික නම් අපට තේරෙනවා නේද? සත්‍ය, ඊළඟට ප්‍රඥාව, සත්‍ය, ත්‍යාග, අන්තිම එක උපසම. අපි උපසම කියන වචනේ ගොඩක් අහලා තියෙනවානේ. අනුස්සති භාවනාවලදී ඇහුව උපසමානුස්සතිය කියලා නේද? අර අපි නිතර කියන ගාථාවල මේ සබ්බේ සංඛාරා අනිච්චාති අදාපඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. තව කියනවා මොකද්ද? අනිච්චාවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුච්ඡන්ති තේසං ූපසමෝසුකෝ. මේ දෙකේම විස්තර කරනවා ූපසම කියලා. උපසමෝසුක උපසම සපත කියලා කියනවා. උපසම කියන එකෙන් අදහස් කරන්න හදන්නේ මොකද්ද? නිවන නේද? උපසම කියන එකෙන් අදහස් කරන්න හදන්නේ නිවන. එහෙනම් නිවනෙන් මොකද්ද වෙලා තියෙන්නේ? හික්මිලා නේද? නිවන තුළදී අපි මොකද්ද තියෙන්නේ? කෙලෙස් වලින් හික්මිලා. එහෙමනම් කෙලෙස් වලින් හික්මුණු තැන උපසම සපත තියෙන උපසමය තියෙනවා. ඉතින් මේ ටික බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා ඊළඟට මේ ඔක්කොම දැන් එකතු කරලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නට යන්නේ
කොහොමද ප්‍රඥාව මේ නොසලකා නොහිඳින්ද සත්‍ය මොකක් පිණිසද රකින්ට නේද? එතකොට උපසමය නෑ මේ ත්‍යාග මොකක් පිණිසද අතහැරීම පිණිස අතහරින්ට එමලට ආයි බුදුරජාණන් වහන්සේ මේවා ආයි කියනවා. ඊළඟට මේ ඊළඟ එක මොකක්ද? උපසමය සංසිදෙන්ට නේද? උපසමය සංසිදෙන්ට මේ විදිහට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා මේ ප්‍රඥාව ගැන දේශනා කරලා ඊළඟට දේශනා කරනවා මහණ පඨවි ධාතුව කියලා කියන්නේ මොකක්ද? දැන් බලන්න මේ සූත්‍රයේ ගොනු විලා තියෙන හැටි මුලදිම කරුණු ටික විස්තර කළා, ඊළඟට කරුණු ටික කෙටියෙන් විස්තර කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කරුණු ටික මොකද්ද කරන්න යන්නේ? දීර්ඝව විස්තර කරලා මේ ටික ඔක්කොම එකට එකතු කරගෙන නේද දීර්ඝව විස්තර කරන්න යනවා. ඉතින් මං හිතන්නේ ඒ දීර්ඝ විස්තරය අපි ඊළඟ දවසේ කතා කරන්න තියමු. මේ පඨවි ධාතුවේ ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ ධාතු 6 විස්තර කරලා එතන ඉඳලා ඉතුරු ටික විස්තර කරගෙන යනවා. කොහොමද මේ පුක්කුසාති හාමුදුරුවන්ව නිවන කරා අරගෙන යන්නේ කියලා. නේද? එහෙමනම් අදට අපි මේ විස්තරය මෙතනින් නතර කරමු. එහෙමනම් අද දවසේ පුරාම මේ කරුණු ටික හොඳින් තේරුම් ගන්නට මම කියන්නේ කවුද? නේද? මම කියලා කියන්නේ මොකක්ද? එතකොට ධාතු 6ක්. ඊළඟට ස්පර්ශ ආයතන 6ක්. ඊළඟට මනෝ පවිචාර 18ක්. නේද? ඒ ටික අපි දැන් ඊළඟට විස්තරාත්මකව දැනගන්ටයි යන්න හදන්නේ. නේද? එහෙමනම් මෙතන සත්වෙක් ඉන්නවද? පුජ්‍යලෙක් ඉන්නවද? කෙනෙක් ඉන්නවද? නැහැ. නමුත් හිතාගෙන ඉන්නේ මම මොකක්ද? මම ඉන්නවා. මම ඉන්නවා. නේද? ඒ කියන්නේ සත්වේ පුජ්‍යලේ ඉන්නවා කියන ටික. මේක නැතයි කියන ටික තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ ලස්සරට හිතයි කයයි ටික වෙන් කරලා මම කියලා කියන්නේ මෙන්න මේ ටිකකට. ඊට පස්සේ මේ ටික ඉදිරියට විස්තර කරගෙන යනවා. එහෙමනම් අපි අද දවසේ මේ සිදු කරගන්න යුතුන උතුම් මුදාර වූ මාහිමි කුසල ශක්තියින් සියල්ලම පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු, මළගිය ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ හැම දිනාටමත් මේ භයංකාර සසර දුකින් එතරව ලබන උතුම් නිවනින් සැනසීම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.